Bahaya. Ramadan. හැමෝටම අයිබෝන් පුතේ අයිබෝන් සර් අයිබෝන් සර් අයිබෝන් සර් හරි අයිබෝන් සර් හරි
උතේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි අටවසර දෙවනි පාඩම අටවසරේ දෙවනි පාඩම තමයි අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ මොකක්ද පාඩමේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය පිළිබඳව තමයි අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ හරි එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මොකක්ද කියලා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මොකක්ද කියලා මම ඒ පිළිබඳව කියන්නම් මේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මේ නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදය නිදහස හා සමානාත්මතාවය මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදය. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ තේරුම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ වචනයේ තේරුම ගත්තොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාව විසින් ජනතාව පාලනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ජනතාව විසින් ජනතාව පාලනය කිරීමට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදයක් විදිහට සලකන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද? නිම්සරා කියන්න බලන්න ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද? නෝට් එකේ ගිය සතියේ ගැන්නුවා පළවෙනි පිටුව නෙමෙයි දෙවෙනි පිටුව ඇතුලේ තියෙන පළවෙනි පිටුවේ තියෙන මාතෘකාව එහෙමනේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ සර් මන් දැන්නේ ජොයින් වුනේ අද ඉස්කෝලේ ගිහින් එන පරක්කු වුණා දැන් ආවේ හරි හරි දැන් තමයි පටන් ගත්තේ පන්තිය උමේෂි කියන්න බලන්න ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද පුතේ ඔය නෝට් එකේ මොකද්ද මන් දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද බහුතර මතයට ගරු කරන ස්වයං විනයක් ඇති සම්මුතිය තුලින් තීරණ ගන්නා සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් වශයෙන් හැඳින්වේ. ඔව් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද? මේ සම්මුතියන් තුලින් තීරණ ලබා ගන්න, සම්මුතියන් තුලින් තීරණ ලබා ගන්න, තව මොකක්ද අනිත් එක? සම්මුතියන් තුලින් තීරණ ලබා ගන්න, සම්මුතියන් වලින් තීරණ ලබා ගන්න. සර් අපි ගිය සතියේ හිටියේ නෑ මේ පන්තියට. ඉතින් මම මොකද කරන්නේ? මාස්නේට මේ උත්තරේ සම්මුතිය තුළින් තීරණ ලබා ගැනීම තව මොනවද තව අනිත් එක අනිත් තව දෙකක් තියෙනවා බහුතර මතයට ගරු කරන බහුතර මතයට ගරු කරන අනිත් එක සයන් විනය ජන විනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ජීවි පෙරදක අවශ්‍ය ගුණාංග ගොඩනැගීම ස්වයං විනයක් ඇති මයික් ඔෆ් කරගන්න හැමෝගෙම හරි මෙන්න මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ මොකක්ද සම්මුතියන් තුලින් තීරණ ලබා ගන්න සම්මුතියන් කියලා කියන්නේ එකඟතාවලින් තීරණ ලබා ගන්න බහුතර මතයට ගරු කරන
හැම දෙනාගේම මතවලට ගරු කරන ස්වයං විනයක් ඇති. ස්වයං විනය කියන්නේ විනය කියන්නේ කවුරුවත් විසින් තමන්ව විනයවත් නෙමෙයි. තමන් විසින් තමන්ගේ විනය හදා ගන්න එක. ඒකට තමයි ස්වයං විනයක් කියලා කියන්නේ. එම ස්වයං විනයක් ඇති සමාජයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ. හරි. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාද මහබෝ කියනවා මුලින් ගාගන්න ජීසති සම්බන්ධයෙන් දැනගත්තිය මුලින් බලා ගන්න. උදේ අපි මේ වෙනකොට කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය පිළිබඳව. නැහැ. නැහැ. අසන්න කලින් අපි බැලුවා මොකක්ද මේ ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ කියලා. මේ ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ මුතේ නිදා සහ සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදයක්. නිදා සහ සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදයක් තමයි ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒ වගේම මේ ප්‍රදාචන්ත්‍රවාදය කියන වචනේ තේරුම තමයි ජනතාව විසින් ජනතාව පාලනය කරගන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ප්‍රධාන වෙන්නේ ජනතාව. කියන්නේ ජනතාවගේ කැමැත්තට තමයි සෑම දෙයක්ම සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක. එහෙම නැත්නම් මේ රටේ පාලකයන්ට විතරක් වමනා දේවල් කරනවා නම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නේ නැහැ. ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නැහැ සමාජය තුල. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක මූලිකත්වය ගන්න ඕනි සාමාන්‍ය පොදු ජනතාව. මේ සාමාන්‍ය පොදු ජනතාවගේ කැමැත්තට තමයි සියලු දේම සිදුවෙන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් නම්. හරි. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය කියලා කියන්නේ නිදහස හා සමානාත්මතාව. නිදහස. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නිදහස හා සමානාත්මතාවය. ඒ කියන්නේ අපිට කැමති විදිහට ජීවත් වීමේ නිදහසක් තියෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක. ඒ වගේම සමානාත්මතාවයක් තියෙන්න ඕන. සමානාත්මතාවය කියලා කියන්නේ සියලු දෙනාටම එක හා සමානව සැලකන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක්. හරි? හරි. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුල තියෙන ලක්ෂණ අපි දැන් කිව්වා. කියුඹලන දැන් පොත බලා ගන්න නැතුව ටියුට් එක බලන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක තියෙන දේවල් අර අපි කිව්වේ දැන් කරුණු තුනක් මොකක්ද? බහුතර මතයට ගරු කිරීම, බහුතර මතයට ගරු කරන ස්වයංක්‍රියාවක් ඇති සම්මුති තිරින් තීරණ ලබා ගන්න සමාජයක් ජන සමාජය හරි මයිකෝ කර හරි ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ සම්මුතියෙන් තුලින් තීරණ ලබා ගන්න හරිද ඒ වගේම ස්වයං විනයක් ඇති හරිද බහුතර මතයට ගරු කරන මෙන්න මේ වගේ සමාජයක් තමයි පුතේ මොකක්ද ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ හරි එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් ගැන කතා කරන්න කලින් අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම ඉගෙන ගන්න හම්බ වෙන්නේ මේ ඔයාලට අපිට හැමෝටම මේ ප්‍රජාතන්ත්‍රවාදී දැන් පිළිබඳව මුලින්ම ඉගෙන ගන්න හම්බ වෙන්නේ අපේ පවුල තුලින් සහ අපේ පවුල තුලින් සහ පාසල තුලින් අපේ පවුල තුලින් සහ පාසල තුලින් එතකොට අපි මේ පවුල තුලින් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය ගැන ජන ලක්ෂණ පිළිබඳව අපි කතා කරා හරි එතකොට මේ පවුලක් කියලා කියන්නේ මේ පවුලක් ගත්තට පස්සේ මේ සමාජය තුල තියෙන ඕනෑම පවුලක් මම මේවා පොඩ වේගින් කරන්නේ ඉස්සෙල්ලා ගන්න පුළුවන් දෙ හරි මේ ඕනෑම පවුලක් ගත්තට පස්සේ මේ පවුලක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුණා පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් එකක් තමයි මොකක්ද න්‍යාසික පවුලේ එකක් න්‍යාස්තික පවුල අනිත් දෙක තමයි මොකද්ද විසුද පවුල විසුද පවුල විසුද පවුල විසුද පවුල විසුද පවුල මේ අපි න්‍යාස්තික පවුලක් කියලා කියන්නේ
න්‍යාස්තික පවුලක් කියලා කියන්නේ යම් කිසි පවුලක අම්මා හරි තාත්තා දෙමව්පියන් සහ දරුවන් පමණක් ජීවත් වෙන පවුල් තියෙනවා යම් කිසි පවුලක දෙමව්පියන් සහ දරුවන් පමණක් ජීවත් වෙන පවුල් තියෙනවා නම් අන්න ඒ වගේ පවුල් හඳුන්වනවා න්‍යාස්තික පවුල් කියලා න්‍යාස්තික පවුල් කියලා දැන් උදාහරණයක් ගන්න මෙන්න මේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මා මල්ලි අයියා අක්කා අයියා හරි නංගි නංගි ඕ නංගි මල්ලි හරි ඕනේ තව හරිද එතකොට ඉන්නේ මේ තමයි දෙමව්පිය මේ තමයි දරු ආ මෙන්න මේ වගේ පවුලක් කියනවා මොකද්ද න්‍යාස්තික පවුලක් කියලා ආ න්‍යාස්තික පවුලක් කියලා තේරුණාද හරි ඊට පස්සේ පුතේ අපි කතා කරා ක්‍රිස්තුත පවුලක් පිළිබඳව ක්‍රිස්තුත පවුල අම්මා තාත්තා ඥාති හරි එතකොට පුතේ මේ ක්‍රිස්තුත පවුලක් කියලා කියන්නේ කිසියම් පවුලක දෙමව්පියන් සහ දරුවන් හැරුණාම වෙනත් ඥාති පාර්ශවයේ ගෙදර ඉන්නවනම් අන්න ඒ වගේ පවුලක් හඳුන්වන ක්‍රිස්තුත පවුලක් කියලා හරි දැන් ඔයාලා හිතන්න මෙන්න මේ පවුලේ ඉන්නවා තාත්තා අම්මා මල්ලි අක්කා අයියා ආච්චි නැන්දා මාමා පුංචි ඕනේ කෙනෙක්ද ආ පුංචි ආ ලොකු තාත්තා ඕනේ කෙනෙක් හරි ඕනේ කෙනෙක් හරි මේ ඉන්නේ දෙමව්පියන් ආ මේ ඉන්නේ දරුවෝ මේ ඉන්නේ වෙනත් ඥාති පාර්ශවය. ආ එතකොට මෙන්න මේ වගේ පවුලක් කියන මොකක් කියලාද? ක්‍රිස්තුත මෙන්න මේ වගේ පවුලක් හඳුන්වන මොකක් කියලාද? ක්‍රිස්තුත පවුලක් කියලා. ක්‍රිස්තුත පවුලක් කියලා. හරි. ඊට පස්සේ ඔයාලට මතකද අපි ගිය සතියේ අර කොටුවක් තුල කොටුවක් ඇතුලේ ලිව ප්‍රජාතන්ත්‍රවාදී පවුලක ලක්ෂණ හරි කාටද කියන්න පුළුවන් සයුරි කියන්න බලන්න ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පවුලක තියෙන ලක්ෂණ සෙනුරි සෙනුරි සාකච්ඡා මගින් තීරණවලට එළඹීම ආ සාකච්ඡා මගින් තීරණවලට එළඹීම හරි තව එකක් කියන්නේ දෙවුමි ඇහෙන්නේ නැත්තේ ඇහෙන්නේ පළවෙනි එක සාකච්ඡා මගින් තීරණවලට එළඹීම තව එකක් කියන්න හෂාන් කියන්න තාවකාලික ගැටලු නිරාවරණය කිරීම ආ තාවකාලික ගැටලු නිරාකරණය කිරීම ලෙක්ෂිකා සමානාත්මතාවයෙන් කටයුතු කිරීම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම සෙනුරි සහන්සයා නායකත්වයට ගරු කිරීම ආ නායකත්වයට ගරු කිරීම ආ නායකත්වයට ගරු කිරීම ඊට පස්සේ උත්පලං අන්මත ඉවසීම හා සවන් දීම ආ අන්මත ඉවසීම සහ සවන් දීම ඊට පස්සේ මනුරි මයු මයුමි ඇහෙන්නේ නැහැ පුතේ ඇහෙන්නේ නැහැ ශේත කියන්න බලන්න සාමූහිකව නිවසේ කටයුතු වලට හවුල් වීම
සාමූහිකව නිවසේ කටයුතු වලට හවුල් වීම ඊට පස්සේ නින්සරා කියන්න බලන්න අනිත් ටික සර් අපි කරඩ් නැති ඉඳ හිටියේ නෑ ආ හරි එහෙනම් මයික් එක ඔෆ් කරගන්න හරි සෙන්රි තුඩික එහෙනම් කියන්න ඉතුරුලික සේරම කියන්න දෙමාපිය වැඩිහිටි නායකත්වයට ගරු කිරීම ආ දෙමාපිය වැඩිහිටි නායකත්වයට ගරු කිරීම ආ තව මොනවද තියෙන්නේ ඉතුරු ටිකක් කියන්න තම අයිතිවාසිකම් භුක්ති විඳීම යුතුයකම් ඉටු කිරීම ආ තව තම අයිතිවාසිකම් භුක්ති විඳීම යුතුයකම් ඉටු කිරීම ඒ කියන්නේ මේ තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳීමින් යුතුයකම් ඉටු කරන එක ඊට පස්සේ උමේෂි ඉතුරු ටික කියන්න තව තියෙද ආදරය හා රැකවරණය නොඅඩුව ලැබීම ආදරය හා රැකවරණය නොඅඩුව ලැබීම මෙන්න මේවා තමයි ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් තුළ දක්නට ලැබෙන ලක්ෂණ ඒවා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුළ දක්නට ලැබෙන සෙසු ලක්ෂණ හරි හැමෝටම උදේ දැන් මතකයිද ගිය සතිය උගන්වපු ටික හැමෝටම මතකයිද ගිය සතිය උගන්වපු ටික හැමෝටම මතකයි ඔව් සර් හරි එහෙනම් කවුරු හරි තේරිච්ච නැති කට්ටිය ඉන්නවද නෑනේ නේ හරි එහෙනම් පුතේ අපි ඩියුට් එක බලමු හරි එහෙනම් අපි ඩියුට් එක බලමු ආ අපි ඩියුට් එකට යමු හරි හරි ඩියුට් එකේ පුතේ ඉතුරු කොටස කියවන්න සෙනුරි සහන්සයා ඩියුට් එකේ ඉතුරු ටික කියවන්න පුතේ ඩියුට් එක කියවන්න ඩියුට් එක කියවන්න සර් මට මේ ගන්න බැරි වුණා සර් दीवन පවුලේ විශේෂ කටයුතු වලදී සියලු දෙනා එක්ව සාකච්ඡා කර තීරණ ගැනීමෙන් එම කටයුතු වඩා සාර්ථක කරගත හැකි වේ. නිවසක් තුල නිදහස් සාමකාමී පරිසරයක් පැවතීම ඔබේ හැකියාව වර්ධනය කර ගැනීමට ආධාර වේ. නිවසේ ඇති නිදහස භුක්ති විඳීමේදී පවුල තුල දෙමාපියන් වැඩිහිටියන් නායකත්වයලා සැලකීම ඔවුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගැනීම පවුලේ කටයුතු වලට සහාය වීම හා සහයෝගයෙන් කටයුතු කිරීම දරුවන්ගේ වගකීමකි. එවිට පවුලේ දියුණුව වෙනම සමාජයේ දියුණුවද තහවුරු වනු ඇත. හරි. පුතේ මේ ප්‍රදාචාර කයියේ සර් එහෙන්නේ නෑනේ. හරි ඒ කිව්වේ පුතේ මේ ප්‍රදාචාත්‍රවාදී පවුලක් තුල තියෙන ලක්ෂණ. එතකොට මේ ප්‍රදාචාත්‍රවාදී පවුලක් තුල තියෙන ලක්ෂණ තමයි මොකක්ද? මේ සියලු දේවල් සිදු කරන්නේ සාකච්ඡා කරලා. එහෙම නැත්නම් පවුලේ ඉන්න එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තනි කැමැත්ත අනුව පවුලේ යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා නම් ඒ වගේ පවුලක් හරිද? ඒ වගේ පවුලක් ප්‍රදාචාත්‍රවාදී පවුලක් නැහැ. එතකොට ප්‍රදාචාන්ත්‍රවාදී පවුලක් තුල මේ පවුලේ කටයුතු වලදී පවුලේ කටයුතු වලදී සියලු දෙනාගේම
සියලු දෙනාගේම පුතේ එකමුතු වෙනවා ඒ වගේම සාකච්ඡා තුලින් තමයි හැම දෙයක්ම පවුල තුල සිද්ධ වෙන්නේ නැහැ හිතන්නකෝ ඔයාලගේ හරිද ඔයාලගේ පවුලේ ට්‍රිප් එකක් යන්න සූදානම් කරනවා හරි ඔයාලගේ පවුලේ කවුලේ කට්ටිය විතරක් එකතු වෙලා ට්‍රිප් එකක් යන්න සූදානම් කරනවා හරිද එතකොට ඒ අවස්ථාවේදී හරිද ඔයා කියනවා නෑ මට යන්න ඕනි නුවරළිය විතරමයි නුවරළිය හර මම වෙන කොහෙටවත් එන්නේ නෑ නෑ නෑම තමයි කියලා හරි අයියා කියනවා ආ ඔබ බලෙන් තනියෙන් ගෙනන නුවරළිය අපිට බෑ නුවරළිය යන්න අපි යන්නේ අනුරාධපුර අපිට අටමස්ථානේ වදින්න යන්න ඕනේ හරි අපි එන්නේ නෑ යන්න අනුරාධපුර ආ බලෙන් අනුරාධපුර ඒකයි හරි තාත්තා කියනවා ඔය දෙකෙන් එකකවත් යන්න බෑ අපි යන්නේ දඹුල්ලේ හරිද අපිට යන්න ඕනේ දඹුල්ලේ අම්මත් කියනවා මේ 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 ඔය නුවරළියවත් අනුරාධපුරේවත් දඹුල්ලේවත් යන්න බෑ අපි යන්න ඕනි මාතර ගාල්ල මාතර තමයි යන්න ඕනි ගාල්ල මාතර යන්න ඕනි කියලා. තව කවුරු හරි ගෙදර කවුලේ ආච්චි කෙනෙක්වත් දියු කියනවා අනේ මේ කොල්ලෝ අපිට මේ කොහෙවත් යන්න බෑ අපි යමන් කූරගල බලන්න. කූරගල කූරගල අර පිළඟ මන්තලක් හදන්න ඒකේ. ඒතර පුතේ මේ සියලු දෙනාම තමන් තමන්ගේ අදහස් ටික විතරයි කියන්නේ. අර ඒ වගේ පවුලක් ප්‍රදාචන්ත්‍රවාදී පවුලක් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ පවුලක් ප්‍රදාචන්ත්‍රවාදී පවුලක් වෙන්නේ නැහැ. ආ පවුලක් තුල ප්‍රදාචන්ත්‍රවාදය තියෙනවා නම් සියලු දෙනාගේම කැමැත්ත අනුව සියලු දෙනාම එක තීරණයකට එන්න ඕනේ. සියලු දෙනාම එක තීරණයකට එන්න ඕනේ. අන්න ඒ වගේ පවුල් තමයි ප්‍රදාචන්ත්‍රවාදී පවුල් කියලා කියන්නේ. ආ එහෙම නැත්නම් කට්ටිය වෙන වෙන අදහස් කියනවා නම් අයියෝ ඔය හරියන්නේ නැහැ මෙහෙම මෙහෙම කියලා එක තීරණයකට එන්න බැයි නම් එක තීරණයකට එන්න බැයි නම් ඒ වගේ පවුලක් ප්‍රදාචන්ත්‍රවාදී පවුලක් වෙන්නේ නැහැ. ඒ වගේ පවුලක් ප්‍රදාචන්ත්‍රවාදී පවුලක් බවට පත් වෙන්නේ නැහැ. හරි. දැන් හිතන්නකෝ ආ තව එකක් කියන්න. පවුලේ හැම දෙයක්ම සමානාත්මතාවයෙන් තමයි කටයුතු කරන්නේ. හැම සියලු දිනාම සමානාත්මතාවයෙන් තමයි කටයුතු කරන්නේ. ආ අම්මා ගෙදරට ගේනවා මොන අම්මා ගෙදරට ගේනවා මාළු පාන් ගෙඩි හතරක් හරි මාළු පාන් ගෙඩි හතරක් තවුලේ ඉන්නේ හතර දෙනා අම්මයි තාත්තයි අයියයි නංගි හරි එතකොට අයියා තනියම වේලාදෙනම මාළු පාන් ගෙඩියක් කාලා දානවා ආ නංගිඹ පොඩිය ගානේ එහෙනම් මේ වැඩිය වුණ නැහැ භාගයක් කාලා ඔයා භාගයක් ගන්න මම වාගේ භාගෙත් ගන්න එතකොට මේ වගේ පවුලක සමානාත්මතාවයක් තියෙනවද අනේ තාත්තෙනි තාත්තලට ඔය කන්නත් හොඳ නෑ මේ දෙන්න දෙන්නෝගෙන් භාගයක් මටත් දෙන්න එතකොට සමානාත්මතාවයක් තියෙනවද නැහැ ආහාර පානම ආහාරයක් වුණත් සියලු දෙනාටම එක සමාන වෙන්න ඕනි ලැබී එක හා සමාන වෙන්න ඕනි පැහැදිලිද කිව්ව කාරණාව පැහැදිලිද හරි අපි එකින් එක ලියමු හරි එකින් එක ලියමු ඔයගලගේ හිස් තැනක් තියෙන එක එකින් එක ලියගන්න පළවෙනි කරුණ කොහොමද ලියන්නේ සර් තුන්නේ දෙවෙනි කිටුවේ තව ඉඩක් තියෙනවා සර් සර් කොයි හරියද ඔව් සර් අපි රූල් ටිකක් තියෙනවා කිව්වේ තව ඊටවසි රූල් ටිකුත් දෙනවා ඒ රූල් ටිකේ තමයි පුතේ ලියන්න ඕනි මේක රූල් ටිකේ ආ ඔගලන් ඊළඟට හිස්තනක් තියෙනවා අර අර පවුල පාසල තුල දැකිය මේ දකින ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ කියලා එකක් තියෙනවා ඊට පල්ලෙහි ආ ඊට උඩ හිස්තන් ටිකක් තියෙනව නේද ඔව් සර් අන්න ඒක උඩ ලියන්න ඒ කීවෙනි පිටුවද පුතේ තුන්වෙනි පිටුව සර් ආ තුන්වෙනි පිටුව ආ තුන්වෙනි පිටුවේ උඩන ඔව් ඒක ලියාගන්න පළවෙනි තරු ලකුණු දාලා ලියාගන්න ආහාර වේ තෝරා ගැනීම හා සැකසීම සර් තුන්වෙනි පිටුවේ උඩ මිහිස් තැනද සැකසීම මොදස ආහාර ආහාර වේල්
Kima. Sir, tungguinnya pintu aja. Oh, tungguinnya pintu udah mana? Sir. Saharwin, sakasa gini maha. Saharwin, tora gini maha. Sakasi man. Hai, meha gandum putih. Meha gandum. Itu kota ya? Agan, 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 agan. Hari? Agan. පුතේ යම් කිසි පෞලක ප්‍රජාතන්ත්‍රවාදියක් තියෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන පෞලක් තුළ ආහාර වේල තෝරා ගැනීම හා සැකසීම මෙන්න මේ ක්‍රියාව සිද්ධ කරන්නේ පෞලේ සියලු දෙනාගේ කැමැත්ත අනුව පෞලේ සියලු දෙනාගේම කැමැත්ත අනුව එහෙම නැත්නම් සමහර එක්කෙනෙක් මේ මේ වල කැමමක් අන්න නැහැ ඒලවලු ජාතිය කන්නේ නැහැ අපතෝල මම කන්නේ නැහැ අපෝ ඉඳ වතෝල නම් අදන්න එපා Enisa, ar, gedara yam kisi ahara velak sakas karana ona, e paule sielu dinagema kemetta anuwa e de hadanna ona. Hari. Anith ekak liya ganna, nivase weda katiyutu samuhikawa ikku kirima. Nivase katiyutu. Samuhikawa ikku kirima. Nivase katiyutu kohata liyanne sa oy tika ha kotanta da liyanne sa ai pute listane nadda me rule nadda pallada pallada nadda man kiyata ketuwe udama me udama ara me hevi nivahal ve kiyan tana kotisata da ara papa kiyanne kote dola di eka me pituwe udama Hari, thank you. Mic off karaganna. Mute koyinda ganna. Mic off karaganna athne me lamai. Manne off karanno me. Yehan, Umeshi. පුතේ ක්ලාස් එකක් කරද්දී හරිද ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී හොඳ සිහියෙන් සියලු දෙනාම සම්බන්ධ වෙන්න ක්ලාස් එක කරන වෙලාවේ මම උගන්වන වෙලාවේ සමහර කට්ටිය එහෙමේ යනවා යනවා වීඩියෝ ඔන් කරන්න කියන්නේ ඒකට තමයි හරි මට ඒතොර ඔයාලා කරන්නේ මොනවද කියලා හොඳට බලා ගන්න පුළුවන් නේ හරි ඊට පස්සේ මම මතක් කරන්න ඕනේ නේ අද කරන දැන හරි මම ගිය සතියේ නවත්තපු තැන තියෙනවනේ ගිය සතියේ මම නවත්තපු තැන තියෙනවා නේ එතන ඉඳලා තමයි පටන් ගන්න ළමයි අවධානයෙන් ඉන්න ඕනේ ඉගෙන ගන්න ළමෙක් හරිද ඉගෙන ගන්න ළමෙක් වුණාට පස්සේ ඒ අපි ඉගෙන ගන්න මොනවද කියලා අවධානයෙන් ඉන්න ඕනේ දැන් පොඩිකක් කියාගෙන අද මාතෘකාවක් කියලා හරිද කීවෙනි පිටුවද කියලා කියලා හරිද තුන්වෙනි පිටුව තුන්වෙනි පිටුව උඩින් කියලා කිව්වා ඊට පස්සේ තියෙන මාතෘකාවක් තියලා හරිද ඊට පස්සේ තියෙන මාතෘකාවක් මම කිව්වනේ පාසල පාසල ප්‍රජාතන්ත්‍රම කියන පාසල තුල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඊට උඩ තියෙන ගණක් මම කිව්වා ඊට උඩ තියෙන හිටනේ කියලා කිව්වා මම එහෙම කිව්වේ නැද්ද කිව්වා සර් කිව්වා සර් හරිද එහෙම මම කියලා තියෙද්දි සැරින් සැරේ යනවා දැන් කොතනද කියන්නේ කොතනින්ද ලියන්න ඕනි ඈ කොතනින්ද පටන් ගත්තේ හරි පුතාලා දැන් ඔයාලා ඉන්නේ 8 වසරේ හරි 9 10 11 ඔයාලා අවුරුදු තුනකින් ඔයාලා මේ ඕ ලෙවල් ලියන්න ඉන්නේ ළමයි එතකොට අවධානයක් නැතුව කොහොමද ඉතින් අපි මේ වගේ විභාගයට ලියන්න යන්නේ? ආ අවධානයක් නැතුව අවධානයෙන් ඉන්නේ නැතුව කොහොමද මේ වගේ විභාගයක් ලියන්න යන්නේ? ඒකින්ද පුතේ අවධානයෙන් ඉන්න පන්තියක් ඇතුළේ ඉද්දී අවධානයෙන් ඉන්න. දැන් පොඩි ළමයි නෙමෙයි ඔයාලා. හරි? මෙතන ඉන්න කිසිම ළමෙක් දැන් පොඩි ළමයි නෙවෙයි. පොඩි ළමයි කියලා කියන්න පුළුවන් 1 2 3 4 5
primary අන්නේ වගේ ළමයිට කියන්න පුළුවන් පොඩි ළමයි. දැන් ඔයාලා අට වසරේ යමක් කමක් තේරෙන හරිද? යමක් කමක් තේරෙන අවබෝධයක ඉන්න මේ සමාජය තුල හැම දෙයක්ම පාහේ සාමාන්‍ය ටිකක් දන්න ළමයි පිරිසක් තමයි ඔයාලා. හරිද? ඒ නිසා ඕනම පන්තියක් තුලට සම්බන්ධ වෙද්දි මගේ පන්ති විතරක් නෙමෙයි ඕනම පන්තිය. හරිද? හැම පන්තියකටම සම්බන්ධ වෙද්දී අව එනස 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 හරි ඇයි මොකද මම නවත්තපු තැනක් තියෙනවනේ නවත්තපු තැන කියන්නේ මම සාමාන්‍යයෙන් පාඩමක් ඉවර කරලා තමයි නතර වෙන්නේ ඊළඟට මාතෘකාව තියලා තමයි නතර වෙන්නේ එතනින් තමයි අපි පටන් ගන්නවා හරි එතනින් තමයි අපි පටන් ගන්නවා හරි මේ ළමයට කොච්චර කිව්වත් නෑ අහගෙන ඉන්නේ නෑ මේ කතා කරන මම කියවනස්සෙත් වෙන වැඩ කරා එනිසා පුතේ විද්‍යාව පන්තියට සම්බන්ධ වෙදී ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙදී ඉතිහාසය පන්තියට සම්බන්ධ වෙදී කන පන්තියට සම්බන්ධ වෙදී සෞඛ්‍ය පන්තියට බුද්ධාගම පන්තියට මේ හැම විෂයයකටම සම්බන්ධ වෙදී හැම දිනම පුතේ අවධානයෙන් ඉන්න අවධානයෙන් යුක්තව කටයුතු කරන්න හොඳින් අහගෙන ඉන්න ක්ලාස් එක කරන වෙලාවට උගන්නන්නේ ගුරුවරයා මොනවද කියන්නේ කියලා හොඳින් අහගෙන ඉන්න. සමහරලාට ගුරුවරයටත් වරදින්න පුළුවන් නේ. එනිසා හොඳින් අහගෙන ඉන්න. නැත්තම් ක්ලාස් එකේ මම උගන්වන වෙලාවේ හරියට යනවා මෙහෙට යනවා උත්තර බොන්න යනවා ඈ මල්ලිට ගා මල්ලිට අනිනවා නංගිට අනිනවා ටොප් ටොප් ගාලා ඒ පැත්තේ. එහෙම නැත්තම් දෙන්න දෙන්න ඉන්නවනම් උන් දෙන්න වෙන වැඩක් කරනවා. ඈ ඒකට අයිනවා මේකට අයිනවා එතකොට අවධානයෙන් එතකොට අහනවා කොතනද සර් කොතනද පටන් ගන්නෙ අනේ සර් කියන්නකෝ කී වෙදි පිටුවද එතකොට තමයි කියන්නේ ඒ නිසා මම ඔයාලට කියන්නේ වීඩියෝ එක ඔන් කරලා සම්බන්ධනේ එතකොට මට කියන්න පුළුවන් නේ පුතා වෙන වැඩ කරන්න එපා කියලා එතකොට මට වාගේ ඕගොල්ලන්ගේ මූණත් පේනවා මම උගන් දේවල් වලට තේරුණාද නැද්ද කියලා හරි හරි දැන් හැමෝටම කියන්නේ මේ පටන් ගන්නෙ තුන්වෙනි පිටුව. හරි? තුන්වෙනි පිටුවේ ඉහළ උඩ උඩම තියෙනවා හිස් තැන් ටික. ආන් එතන තමයි දැන් කරන්නේ. චූටි ළමයිනේ වල දැන් තුන වසරේ විතර කියලා මම හිතාන උගන්න. හරි? හරි. හරි. තුන වසරේ පොඩි ළමයි ටික දැන් ලියාගත්තද පළවෙනි එක ආහාර වේල තෝරා ගැනීම හා සැකසීම කියලා. ලෙව්වා දෙවනි එක නිවසේ කටයුතු සාමූහිකව ඉටු කිරීම ලිව්වද පොඩි හරි හරි එතකොට මේ නිවසේ කටයුතු සාමූහිකව කිරීම එතකොට නිවසේ යම් කිසි කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්ත පුතේ සාමූහිකව ඉටු කරන්න ඕනි සියලු දෙනාගේම සාමූහිකයි දැන් ගන්නකො අවුරුද්දට gedara pirisidu karunoy kiyala එතකොට ඔයාලා පොතේ අනේ අපි පොඩි නිදාම කියලා 10ට විතර නැගිටලා තියෙන දේක් කාලා හරිද ඔයෙ නිකන් ඉඳලා හරියන්නේ නැහැ මොකද පවුලේ සියලු දෙනාම සාමූහිකව තමයි මේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්නේ ටික දෙනෙක් උදේට බඩනවා ටික දෙනෙක් පුතේ රතු ගානවා ප්‍රසුද්ධ කරනවා ටික දෙනෙක් යස්පස් කරනවා තව ටික දෙනෙක් වලන්ටි කරවයි ටික හොදලා දානවා කට්ටියක් ටික හොදනවා හරි ඔයගේ වැඩ බෙදාගෙන තමයි කරන්නේ සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවුලක් තේරුණාද ඒක හරි එහෙනම් දැන් තුන්වෙනි එක ලියා ගන්න එතනම තරුණ කමක් දාලා බලලා
අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම හරි අනිත් එක ලියාගන්න පුතේ ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී සාකච්ඡා කිරීම සාකච්ඡා කිරීම සර් බෝඩ් එක පේන්නේ නැහැ හරි බෝඩ් එකේ ඉන්නවා ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී ඉඩමක් මිලදී ගැනීම වැනි කටයුතු වලදී සාකච්ඡා කිරීම හරි අහගන්න පුතේ අහගන්න ඊට පස්සේ අපි යමු ඊළඟට මාතෘකාවට අපි යමු ඊට පස්සේ ඊළඟ මාතෘකාවට ඊළඟ මාතෘකාව මොකද තියෙන්නේ පවුලේ විශේෂ අමෝ ඔක්කොම එක සැරේ කියවන්න ගත්තානේ ප්‍රදාචන්ත්‍රවාදේ කෝ මං අහන්නේ ප්‍රදාචන්ත්‍රවාදේ කෝ ප්‍රදාචන්ත්‍රවාදයක් නම මොකද්ද මෙතන දැන් මේ පන්තිය තුල ප්‍රදාචන්ත්‍රවාදයක් තියෙනවනේ මොකද්ද අන්න අයගේ මතවලට දැන් අදහස් වලට අහනවනේ මෙතන අහන්නේ නැහැ මෙතන අහන්නේ නැහැ හැමෝම කියන තමම්ම කියන්න තමයි ඕනේ අරුත් කියන රපම් මාත් කියන දඩ බඩ ගාලා කියලා දාන දස අවස ගා දඩ බඩ ගාලා එක එක්කිනාට කියන මේ ඩන් හරි අපි ඒක අතහැරලා යමු පුතේ හරි ඒක අතහැරලා යමු තව පාසල තුලින් අර පාසල තුල ප්‍රජාතන්ත්‍රවාදී පාසලක් තුල තියෙන ලක්ෂණ එහෙම මාතෘකාවක් තියෙනවනේ ඊට පල්ලෙහෙන් නැද්ද තියෙනවා සර් මාතෘකාවේ නම කියන්න ප්‍රජා පාසල තුල දක්න ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පාසලක් තුල දක්නට ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ හරි දැන් හැමෝම හොඳට අහගන්න ටියුට් එක අතාරින්න හරි ටියුට් එක අමතක කරන්න හරි හරි හැමෝම අහගන්න හරි මේ අපි හැමෝම ඔයාලත් එහෙමයි මමත් එහෙමයි මේ අපි හැමෝම මේ පවුල තුලින් යම් දෙයක් ඉගෙන ගත්තට පස්සේ අපි ඊළඟට යන්නේ කොහෙටද පාසල තුලට අපි අනිත් හැම දෙයක්ම ඉගෙන ගන්න කොහේ තුලින්ද පාසල තුලින් පුතේ අපි පවුල තුල හැරුණට පස්සේ ඒ කියන්නේ අපේ ගෙදර හැරුණට පස්සේ අපි ඊළඟට වැඩිම කාලයක් ගත කරන්නේ කොහෙද තමන්ගේ පාසල තුල තමයි වැඩිම කාලයක් ගත කරන්නේ දැන් ඔයාලා ගෙදර සාමාන්‍යයෙන් ඉන්නවා හවසනේ ගොඩක් වෙලාවට ඉන්නේ රෑ පොඩ්ඩක් අර ඉස්කෝලේ කහමාට ඉවර වෙනවා 3ට විතර ගෙදර එනවා හරිද පන්තියෙම තිබ්බොත් 6ට විතර ගෙදර එන්නේ ඊට පස්සේ ආපහු උදේ වෙනකම් ඉන්නවා 7 විතර වෙනකම් ඉඳලා ඊට පස්සේ ඉස්කෝලේට යනවා ඔගොල්ලෝ කවුරු ඉන්නේ ඒ වගේ වෙලාවක් නේ හරි
නමුත් අපි පාසල තුල අර මේ කවුල හැරුණට පස්සේ අපි ඊට පස්සේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ කොහෙද? අපේ ගෙදර හැරුණට පස්සේ අපි වැඩිපුරම කාලයක් ගත කරන්නේ කොහෙද? අපි පාසල තුල තමයි වැඩිපුරම කාලයක් ගත කරන්නේ. එතකොට මේ පාසල තුලත් ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවා. මේ පාසලක් තුලත් ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවා. ඒ වගේම අපි ප්‍රදාචන්ත්‍රවාදය ඉගෙන ගන්න තැනක් තමයි පාසල කියලා කියන්නේ. පාසල කියලා කියන්නේ මේ අපි හැමෝම පාසල තුලින් තමයි විෂය කරුණු හරිද? විෂය කරුණු පිළිබඳව ඉගෙන ගන්නෙ, මේ සමාජය පිළිබඳව ඉගෙන ගන්නෙ, ආ විවිධාකාර මිනිස්සු පිළිබඳව ඉගෙන ගන්නෙ මේ පාසල තුලින්. මොකද මේ පවුල තුල ඉන්නේ මේ තමන්ගේ කට්ටියනේ. නමුත් පාසලට මේ සමාජයේ විවිධ ස්තරවල කට්ටිය එනවා පාසල වලට. සමාජයේ විවිධ ස්තරවල ඉන්න කට්ටිය එනවා පාසල් වලට. තේරුණාද? හරි. එතකොට මේ පාසලක් තුල ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවා. අපි අන්න ඒව තමයි දැන් කතා කරන්න තියෙන්නේ. ඊට කලින් පාසලක් තුල දක්නට ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ කියලා හරි ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ කියලා පස්සේ ඔයාලට කොටුවක් තියෙනව නේද? පහලින් කොටුවක් තියෙනව නේද? හරි. අන්න ඒකේ මාතෘකාව ලියා ගන්න ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජයේ sorry ප්‍රදාචන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන පාසලක් තුල දක්නට ලැබෙන ලක්ෂණ මාතෘකාව ලියා ගන්න. නැත්නම් මෙහෙම ලියන්න. අහන්න. පාසලක් තුල දක්නට ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ ලියන්න හැමෝම මාතෘකාව. පාසලට උදින් එහෙම ලියලා තියෙනවා. ආයික ලියලා තියෙනවා. හරි. එහෙනම් පුතේ පළවෙනි තරුණ ලකුණු දාලා ලියන්න. පළවෙනි තරුණ ලකුණු දාලා ලියා ගන්න. සාකච්ඡා ඔව් කොටුවේ ඇතුලේද ලියන්නේ? ඔව් කොටුවේ ඇතුලේ ලියන්න පුතේ. කොටුවක් නට ලැබෙන දැන් කොටුවක් තියෙනවද? මුරුදෙම සර් අපි පොතේ ලියන්න. රන් අවුට් ගාවන්න බැරුණා. හරි කොටුවක් තියෙනවා කුංචි පුතාල ටික හොඳට අහගන්න. හරි ඒ කොටුව ඇතුලේ තරු ලකුණක් දාලා ලියා ගන්න දැන්. හරි ළඟපාතක දෙනවා මම ප්‍රදාචන්ත්‍රවාදය පෙන්නනවා මම ප්‍රදාචන්ත්‍රවාදය ලියා ගන්න පුතේ පළවෙනි තරු ලකුණ දාලා සාකච්ඡා මගින් නිවැරදි තීරණ ගැනීම හරි. එතකොට මේ ප්‍රදාචන්ත්‍රවාදය ක්‍රියාත්මක වන පාසලක් තුල දක්නු ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණයක් තමයි සාකච්ඡා මගින් නිවැරදි තීරණ ලබා ගැනීම. එතකොට මේ පාසලක් තුල යම් කිසි ක්‍රියාකාරකමක් සිද්ධ කරනවා නම් දැන් ඔයාලා හිතන්නකෝ එක්ක හවුස් මීට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන චාරිකාවක් වෙන්න පුළුවන්. හරිද? මේවා තමයි පාසල තුල සිදුවෙන අපි සාකච්ඡා කරන දේවල්නේ. එතකොට
මෙන්න මේ වගේ හා සම්බන්ධව මොනවාරි ක්‍රියාකාරකමක් කරනවා නම් සියලු දෙනාගේම සාකච්ඡාවෙන් තමයි නිවැරදි තීරණ වලට එළඹෙන්න ඕනේ. දැන් හවුස් මීට් එකක් කරනවා කියමුකෝ. කවද්ද හවුස් මීට් එක කරන්නේ? නිවාස කීයකට ළමයි ටික බෙදනවද? හරි. නිවාස කීයකට ළමයි ටික බෙදනවද? මොන වගේ තරඟ ඉසව්ද ඇතුළත් කරන්නේ? මොන වගේ තරඟ ඉසව්ද ඇතුළත් කරන්නේ? මෙන්න මේ වගේ කාරණා ටික කරුණු කාරණා ටික සාකච්ඡා කරලා තමයි सिद्ध කරන්නේ. නිවැරදි තීරණ වලට එළඹෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාසලක් තුල දක්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ඒක. හරි. සාකච්ඡා මගින් නිවැරදි තීරණ වලට එළඹීම. තව හිතන්නකෝ. දැන් අධ්‍යාපන චාරිකාව පාසලේ විනෝද චාරිකාවක් යන්න සැලසුම් කරනවා. එතකොට ඒ අපි යන්නේ කොහෙද? යන්නේ කොහෙද? ඒ වගේම අපි මුලින්ම යන්නේ කොහෙද? අවසානයට යන්නේ කොහෙද? හරිද? එතකොට මේ සියලු හැම එකක්ම සාකච්ඡා මාර්ගයෙන් නිවැරදි තීරණ වලට එළබෙනවා. පන්ති භාගයක් ළමයි යන්න කැමති ගාල්ල මාතර පැත්තේ. තව සමහර කට්ටියක් යන්න කැමති ගුවරළිය පැත්තේ. තව සමහරක් කට්ටිය යන්න කැමති අනුරාධපුරයේ පැත්තේ. එතකොට අපි දැන් තීරණයකට එළබෙන්න ඕනේ අපි හරියටම කොහෙටද යන්නේ කියලා. හරිද? එතකොට අපි එතෙන්දී සාකච්ඡා මාර්ගේ සාකච්ඡා කරලා සියලු දෙනාටම සාධාරණයක් වන විදිහට නිවැරදි තීරණයක් ලබා ගන්න ඕනි කොහෙද යන්නේ. හරි. ප්‍රදාත් පාසලක් තුල දක්න ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණය. සියලු දෙම සාකච්ඡා කරලා තමයි සිද්ධ කරන්නේ. හරිද? නිවැරදි තීරණ වලට එළබෙන්නේ. හරි. අනික ලියා ගන්න පුතේ සෑම දිනාගේම කැමැත්ත මත පුතාලා වීඩියෝ ඔන් කරන්න ඔයාලගේ මට පේන්නේ නැහනේ ඔෆ් කරන් ඉන්න කට්ටිය හරි සෑම දෙනාගේ කැමැත්ත මත හරි එතකොට මේ සියලු දෙනාගේ කැමැත්ත මත තමයි හැම තීරණයක්ම ලබා ගන්න ඕනි හරි අනිත් එක ලියා ගන්න නායකත්වයට ගරු කිරීම නායකත්වයට ගරු කිරීම නායකත්වයට ගරු කිරීම සේකයි කියන්න පුළුවන්ද නායකත්වයට ගරු කිරීම නායකත්වයට ගරු කිරීම නායකත්වයට ගරු කිරීම හරි එතකොට පාසලක් තුල මේ ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණයක් තමයි නායකත්වයට ගරු කිරීම පාසල තුල ඉන්නවා පුතේ නායකයෝ හරි පාසල තුල ඉන්නවා නායකයෝ පාසලේ ප්‍රධානතම නායකයා තමයි කවුද විදුහල්පතිවරයා හරිද විදුහල්පතිවරයා අපි මේ විදුහල්පතිවරයාට ගරු කරන්න ඕන. එතකොට මේ පාසලේ විදුහල්පතිවරයාට ගරු කරනවා කියලා කියන්නේ අපි ඊළඟට එන්න පුතේ සමාජයටනේ. එතකොට මේ සමාජයේ ඉන්න නායකයන්ට අපි ගරු කරන්න පුරුදු වෙනවා පාසල තුලින්ම. හරිද? එතකොට පාසලේ ඉන්න විදුහල්පතිවරයාට ගරු කරන්න ඕන. ඒ වගේම ශිෂ්‍ය නායක නායිකාවන් ඉන්නවා. එයාලටත් අපි ගරු කරන්න ඕන. මොකද එයාලා අපිට වඩා විශේෂින්න යාල ශිෂ්‍ය නායකයෝනේ. යාල අපිට වඩා විශේෂින්ද තමයි යාල ශිෂ්‍ය නායකයෝනේ. ඒ නිසා අපි යාලගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ. යාලටත් ගරු කරන්න ඕනේ. ඒ වගේම පන්ති නායකයෝ ඉන්නවා. පන්ති නායකයෝ. ඔයාලගේ පන්තියෙත් ඉන්න නායක පන්ති නායක නායිකාව. එයාලටත් ඊට එහෙම නැත්තම් අනේ මේ ඇනේ කවුද මේ අපිට කියන්නේ නේ ආ පන්ති නායකයා කියලා අපිට මොකද්ද මේ වා කියන්නේ මේවා
එහෙම කියලා හරියන්නේ නැහැ. එයා අපිට වඩා විශේෂ වුණ නිසා තමයි මොනිටෝර් කියලා අපිට පිස්සු වෙනවා කියන දේ අහන්න. එහෙම කියලා හරියන මොනිටෝර්. මොනිටෝර්. මොනිටෝර් කියලා අයියෝ අපිට එහෙම කියන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. මොකද පන්තියේ සිදුවෙන සිදුවීම් පිළිබඳව ගුරුවරුන්ට ඔයාලා වෙනුවට වග කියන්නේ කවුද? ඔයාලා වෙනුවෙන් වග කියන්නේ පන්ති නායක නායිකාව. හරි? එනිසා පන්ති නායක නායිකාවන්ටත් ගරු කරන්න ඕනේ තියා. ගරු කරන්න ඕනේ. ඒගොල්ලෝ කියන දේ අහන්න අහන්න. ඒගොල්ලෝ කියන දේ අහනවා කියලා මේ හැම දෙයක්ම එහෙම හරි දේ වැරදි දේ එකම අහන එක නෙමෙයි. නිවැරදි දේ අපි ඒගොල්ලෝ කියන දේ පිළිගන්නවා. නිවැරදි නම් එයාලා නිවැරදි නම් අපි ඒ දේ පිළිගන්නවා. හරි. අනිත් එක ලියා ගන්න පුතේ සහයෝගයෙන් කටයුතු කිරීම. සහයෝගයෙන් කටයුතු කිරීම. සහයෝගයෙන් කටයුතු කිරීම. සහයෝගයෙන් කටයුතු කිරීම. හරි. එතකොට මේ පාසලක් තුල මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තමයි සහයෝගයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. සියලු දෙනාම සහයෝගයෙන් යුක්තව. එතකොට මොකක් හරි අධ්‍යාපන කරුණක් වුණත් ඔල හිතන්නකො දැන් කවුරු හරි ඇවිල්ලා අද පුතේ මට ටීචර් කෙනෙක් කියනවා ඊට කලින් දවසේ අනේ පුතේ හෙට මට ස්කෝලේ එන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ නෝට් ටික ළමයිට බලා ගන්න කියන්න කියලා එක්කෙනෙක්ට දීලා යනවා. හරිද? එයා මොකද කරන්නේ? අම්මෝ මණික් කට්ටියට දෙන්න බෑ. මම තනියෙන් නෝට් එක ලියා ගන්නවා කියලා තනියෙන් ලියා ගන්නවා. ඒක සහයෝගී යුක්තව කටයුතු කිරීමක්ද? නැහැ. ඒ වගේ අවස්ථාවක මොකද කරන්න ඕනේ? අපි සියලු දෙනාටම හරිද? අපි සියලු දෙනාටම ඒ අවශ්‍ය විෂය කරුණු ලබා දීලා අපි හැමෝත් එක්කම ඒ වගේ විෂය කරුණු බෙදා ගන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් තව එකක් වෙනවා. ළමෙක් එන්නේ නැහැ ඉස්කෝලේ. හරිද? ළමෙක් එන්නේ නැහැ ඉස්කෝලේ ආවෙ නැහැ. අද ආවට මෙමේ. අද ඒ ළමයා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ අනේ හලෝ මම ඊයේ ඉස්කෝලේ ආවෙ නැහැ. හරිද? අනේ හලෝ මම ඊයේ ඉස්කෝලේ ආවෙ නැහැ. ඒ නිසා මට නෝට් එක දෙන්න පුළුවන්ද පොඩ්ඩක් ලියා ගන්න ඊයා අපු නැති ටික. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඒ ළමයට උදව් කරන්න ඕනේ. සපෝට් ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව අනේ මේ ඉතින් ඊයේ ඉස්කෝලේ ආවෙ නැහැ කියලා අපිටත් එක්ක ඈ. බයිටිගේ දැනගන්න බැයි ස්කෝලෙන්ද කියලා නොදී ඉන්නේ නැහැ. නොදී ඉන්නේ නැහැ. අපි ඒවා ලබා දෙන්න ඕනේ. මම හැමදාමත් කියනවා ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ. අපි පරාර්ථකාමී වෙන්න ඕනේ. අනිත් අය ගැන හිතන්න. හරි. ලියා ගන්න පුතේ. අනිත් එක ලියා ගන්න. අධ්‍යාපනය. අධ්‍යාපනය. තරේ කොටුවේමද? ඔව් ඔව් කොටුවේම තමයි. ආයිතින් අහගන්න හදන්නේ. අධ්‍යාපනය භෞතික සම්පත්. භෞතික සම්පත්. පෙළපොත්. 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 ක්‍රීඩා භාණ්ඩ. ක්‍රීඩා භාණ්ඩ. සමානව සියලු දෙනාට ලැබීම. සමානව සියලු දෙනාට ලැබීම. සමානව සියලු දෙනාටම ලැබීම. හරි. එතකොට මේ පාසලක තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තමයි ඇහෙන්නේ සර්. ඇහෙන්නේ. ඇහෙන්නේ. අවුසර ඇහෙන්නේ.
ඇහෙන්නේ නැහැ සර්. සෑහෙන්නේ මයික් එක ඔෆ් වෙලා හරිද මේ පාසල තුල තියෙන අධ්‍යාපනය භෞතික සම්පත් පෙළපොත් නා භෞතික සම්පත් කියලා කියන්නේ පාසල තුල තියෙන විද්‍යාගාර පහසුකම් කම්පියුටර් පහසුකම් හරිද මේ සියලු දෙනා මේ සියලු දේම හැම දෙයක්ම පාසලේ ඉන්න ළමයි සියලු දෙනාටම එක හා සමානව තමයි සැලසෙන්න ඕන නැත්තම් ඔයාලට පුතේ ඉස්කෝලෙන් කවදාවත් දෙන්නේ නැහැ නේද? ආ එක ළමෙක් විතර සම්පූර්ණ ඔක්කොම අච්චු පොත් ටික දීලා තව ළමෙක්ට දෙන්නෙත් එකක් දෙකක් විතර දීලා තියෙන්නේ නැහැ නේද? හැමෝට අච්චු පොත් දෙද්දි හැමෝටම දෙනව නේද? අවුසර්. දෙද්දි හැමෝටම පෙළ පොත් ලබා දෙන්න. ආ නැත්තම් ආ මේ ඔයාලට දෙන්නේ නැහැ පෙළ පොත් උදේ. ආ ඔයාලට ලබා දෙන්නේ නැහැ. ඔයාලට දෙන්නේ නැහැ පෙළ පොත්. ඔයාලට මේ සිංහල පොත විතරයි දෙන්නේ. එහෙම කියන්නේ නැහනේ විෂයන් ඔක්කොටම ඔයාලට පෙළ පොත් හම්බ වෙනව නේද ඕටම පෙළ පොත් හම්බ වෙනවා ඒක මගේ තමයි කියන්නේ එතන එකම තමයි සැලසෙන්නේ හරිද ඒ වගේම ක්‍රීඩා පහසුකම් ආ ඔයාලා අල්ලන්න බා net ball ආ ඔයාලා අල්ලන්න බා volleyball එහෙම කියන්නේ නැහනේ කවුරුත් නේ ඕටම එක සමානයි කියනවා එක සමානම ඒ දේවල් ලැබෙනවා හරි ලියා ගන්න පුතේ අනිත් එක ජය පරාජය විද දරා ගැනීම හා 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 සමිති සමාගම් වැනි සමිති සමාගම් වැනි දෑ පිහිටුවීම සර් අය කියන්නකෝ මම ලියුණා ජය පරාජය විඳ දරා ගැනීම හා සමිති සමාගම් පිහිටුවා ගැනීම සමිති සමාගම් පිහිටුවා ගැනීම එතකොට පුතේ මේ පවුලක් මේ පාසලක් තුල අර පාසලක් තුල අපි යම් යම් ක්‍රීඩා කටයුතු තියෙන්න පුළුවන් ඊට පස්සේ මේ තව තියෙන්න පුළුවන් විවාද තරඟ වගේ දේවල් තියෙන්න පුළුවන් අර මේ වගේ ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන් එතකොට අපිට එතෙන්දී හුරු වෙනව නේද ජය පරාජය විද දරා ගන්න ඉස්කෝලේ හුරු වෙන්නේ නැද්ද ඔයාලා? ජය පරාජය විඳ දරා ගන්න හුරු වෙන්නේ නැද්ද? හුරු වෙනවා සර්. හුරු වෙනවා. දැන් හැමෝම පුතේ දැන් ක්‍රීඩා දැන් හිතන්න මීටර 100 තියෙනවා කියලා. මීටර 100 න් හැමෝටම එක වෙන්න පුළුවන්ද?
බෑස 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 හරිද එතකොට ඉතින් සංකල්පයක් තියෙනවා කියලා කණ්ඩායම් දෙකටම දිනන්න පුළුවන්ද බෑස බෑස දිනන්න බෑ එක කණ්ඩායමකට දිනන්න පුළුවන් ඉන්න එතකොට අපි එතනදී හුරු වෙනව නේද ජය පරාජය විඳ දරා ගන්න ඔව් සර් එතනදී හුරු වෙනව විඳ දරා ගන්න හරිද ඒ වගේ පුතේ සාමකාමීව තමයි ගැටලු නිදාකරණය වෙන්නේ පාසලක් තුල සාමකාමීව තමයි ගැටලු නිදාකරණය වෙන්නේ ඒ වගේම හරිද ඒ වගේම පුතේ සමිති සමාගම් පිටෝල තියෙනවා පාසල තුල නැද්ද ඔයගලන්ට සමිති සමාගම් පිටෝල නැද්ද ලමයි පාසලේ නීති රීති වලට ගරු කිරීම හරි හරි අපි හැමෝම හරිද මේ ප්‍රජාතන්ත්‍රවාදී පාසලක තියෙන පාසලක් තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් තමයි නීති රීති වලට ගරු කරනවා පාසල තුල තියෙනවනේ නීති රීති මාලාව එතකොට නිලැඳුම් මැදන් එද්දි අර නිලැඳුම් මැදන් එද්දි පාසල තුල නිලැඳුම් මැදන් එද්දි ඒවා નિયમિત විදියට ඇඳගෙන ඉන්න ඕනේ. හා નિયમિત විදියට ඇඳගෙන ඉන්න ඕනේ. හා නැත්තම් ආ ඉස්කෝලේ බැජ් එක නැතුව ආ ඉස්කෝලේ ටයි එක නැතුව හා එහෙම ඉන්න බෑනේ ඉස්කෝලේටනේ. එහෙම ඉස්කෝලේට යන්න බෑනේ. ඉස්කෝලේ ටයි එක එහෙම ගෑල්ලාමයි ටයි එක එහෙම නැතුව පිරිළමයට බැජ් එක එහෙම නැතුව ඉස්කෝලේ යන්න බෑ නේද? ඒක ගේට් 2 ගාව හරිය තියලා තියෙන්නේ. ඒක නතු ගාව යන්න. ඒ වගේ දේවල් කරනවා නේද? එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පාසලක තියෙන ලක්ෂණයක් තමයි නීති රීති වලට සියලු දෙනාම ගරු කරනවා. ආ සියලුම දෙනාම පාසල තුල ඉන්න සියලුම දෙනාම නීති රීති වලට ගරු කරනවා. එහෙම නැත්නම් ටීචර්ලා ඉස්කෝලේ එන්නේ නැහැ නේ මටට විතර. ආ ටීචර්ලාට කිතුන් වෙලාවට එනවා කිතුන් වෙලාවට යන්නේ නැහැ නේ. එයාලා අතහමාරට කලින් එනවා එකහමාරට යනවා. හරි? එතකොට සමහරලාට නිමාඩු දාලා යන්න පුළුවන් ඉතින් ඒකට ඒගොල්ලන්ට වෙනම නීතියක් තියෙනවා හරි ඒකට ඒගොල්ලන්ට වෙනම නීතියක් තියෙනවා එහෙම යන්න half day දාලා එහෙම යන්න පුළුවන් හරි නීති රීති මාලාවක් තියෙන ඒකට ඒගොල්ලෝ යටත් හරි එතකොට පාසලේ සීරු දිනාම නීති රීති වලට ගරු කරනවා නැත්තම් ඔයාලට පුළුවන් ද ඉස්කෝලේ යද්දි පිරි ළමයි නම් කොණ්ඩේ හොම මේ පැත්තෙන් උදවලට සුදු වෙන්න කට් එක කබල මෙන්න මේ කොම්පියුටර් අදාගෙන යන්න පුළුවන් ද එම යන්න බෑනේ නෑ සර් පොන්දි ගානට කපලා පැත්තට පීරලා එහෙමනේ යන්නේ එතකොට ගෑල් ළමයිට යන්න පුළුවන්ද මද අනිස්සට පොඩක් කුඩින් මේ ගවුම කොට කඳලා යන්න පුළුවන්ද බෑනේ ඒකත් નિયમિત ප්‍රමාණයක් තියෙනවනේ එහෙමනේ නැත්තම් ගවුම් ලිහනවනේ එතකොට අර කොම්බින්දි එකක් කොහොමද මේක කියනව නේද විනීත වෙන්න කියලා ඉස්සෝ ආ මම දැන් ඔයාලට ප්‍රශ්න තුනක් ලබා දෙනවා ප්‍රශ්න තුනක් හරි පහක් හරි ඒකට දැන් ඔක්කොම උත්තර ලියන්න ඕනි කලින් පාඩමෙන් මම දෙන්නේ හරි හැමෝම පොත ගන්න ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න ලියන්න මම පොතක් ගන්න කියලා තියෙනේ ඔයාලට නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනම පොතක් ගන්න කියලා තියෙන්නේ අන්න ඒ පොත ගන්න
හැමෝම වීඩියෝත් ඔන් කරලා තියන්න දැන්. ප්‍රශ්නට උත්තර ලියද්ද වීඩියෝ ඔන් කරන්න ඕනේ නැත්නම් හොරට ලියනවා නම් එනිසා වීඩියෝ එක ඔන් කරලා තියන්න. ප්‍රශ්න පාය 3යි විතර දෙන්නේ. හරි. ද බලන්න ඉන්නේ ලබන සතිය අපි සාකච්ඡා කරන්න. හරි. හැමෝම ගත්තද? හරි. ලියන්න පළවෙනි එක. පළවෙනි ප්‍රශ්න ලියන්න. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පොදු සේවාවන් පහක් ලියන්න. ජල සම්පාදනය සිදු කරනු ලබන ජල සම්පාදනය ජල සම්පාදනය ලබා දෙන නැත්නම් ජල සම්පාදනය සිදු කරන ආයතනයක් නම් කොට එම ආයතනයේ කාර්යයන් දෙකක් ලියා දක්වන්න. සර් ජල සම්පාදන ජල සම්පාදනය සිදු කරන ආයතනයක් නම් කොට එම ආයතනය තුලින් සිදු කරන කාර්යයන් දෙකක් නම් කරන්න. තුන පොදු සේවය sorry පොදු ප්‍රවාහනය තුලින් පොදු ප්‍රවාහනය තුලින් මිනිසුන්ට ලබා දෙන සේවාවන් දෙකක් ලියා දක්වන්න. සේවාවන් දෙකක් ලියා දක්වන්න. පොලිසියේ කාර්යභාරය sorry පොලිසිය මගින් සිදු කරන කාර්යයන් පොලිසිය මගින් සිදු කරන කාර්යයන් තුනක් නම් කරන්න. තුනක් නම් කරන්න. කියද්දුන ප්‍රශ්න
හතරක් දුන්නා තව එකයි අධ්‍යාපනය ලබා දෙන ආයතන තුනක් නම් කර අධ්‍යාපනය ලබා දෙන ආයතන දෙකක් කියලා යන්න ආයතන දෙකක් නම් කර එම ආයතනවල කාර්යයන් තුනක් ලියා දක්වන්න. සර් කියන්න ඕක එක. අධ්‍යාපනය ලබා දෙන ආයතන දෙකක් නම් කර එම ආයතන තුලින් සිදු කරන කාර්යයන් තුනක් නේද? කාර්යයන් දෙකක් තුනක් නම් කර. තුනක් සර්. තුනක් ලියා දක්වන්න හරි නම් කර. හරි. හරි. පහක් දුන්නා. හැමෝම පුතේ හොඳට අහගන්න. හැමෝම ඔන්න ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරිද ඔන්න ඔය ප්‍රශ්න පහයි තිබුණේ ප්‍රශ්න පහට උත්තර ලියන්න. හැමෝම ඔය ප්‍රශ්න පහට උත්තර ලියලා රෙඩි කරගෙන ඉන්න ඉරිදා දවස වෙනකොට. හරිද? ඉරිදා හරි සඳුදා හරි දවස සඳුදා වෙද්දි රෙඩි කරගෙන ඉන්න මම ඔයාලගේ ගෲප් එකට දානවා නම්බර් එකක්. හරිද? WhatsApp නම්බර් එකක්. ඒ WhatsApp නම්බර් එකට ඔක ෆොටෝ ගහලා උත්තර ටික දාන්න. හැමෝම තමන්ගේ නම ලියන්න. හරිද? හැමෝම තමන්ගේ නම ලියන්න ශිෂ්‍ය අංකේ ලියන්න. නම සහ ශිෂ්‍ය අංකේ දාලා මට එවන්න. හරි? මං සඳුදට ඔයාලට සඳුදට ඔයගොල්ලන්ගේ ගෲප් එකට ගෙදරට දාන්න කියලා නම්බර් එකක් එවනවා. ඒකට සීලු දෙනාම දාන්න. පැහැදිලිද කාරණාව හැමෝටම? ඔව් සර්. හරි පුතේ. හරි. එහෙනම් අදට මම මෙතනින් ක්ලාස් එක ඉවර කරනවා. ලබන සතියේදී අපි හම්බ වෙමු. හරිද? ආ. ලබන සතියේ පුතේ මම ක්ලාස් එක නිවාරණි. ඒකට හේතුව මතකයිනේ මම ඊට අමතර ක්ලාස් එකක් දැම්ම වෙන දවසක මතක නේද? ඔව් සර්. ඒකට අමතර ක්ලාස් එකක් මම ඔයාලට දාලා තිබ්බේ. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් නවතිනවා. සියලු දෙනාම පරිස්සමින් ඉන්න. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්.